සත්තු කැලේ හිටියත් ගෘහාශ්‍රිතව හිටියත් ඔවුන් සතුව යම් දුර්ලභ විදියේ බුද්ධියක් තියෙනවා. සතුන්ගේ මේ බුද්ධිය දකින්න ඒ අත්දැකීම විඳ ගන්න ලැබෙන්නේ මිනිස්සු අපි අතරින් බොහොම සුළු පිරිසකට විතරයි. කොහොම වුණත් උන්ට කරදරයක් වෙච්ච වෙලාවට සත්තු මිනිසුන්ගෙන් උදව් ඉල්ලන අවස්ථා ඕනේ තරම් තියෙනවා. අන්න ඒ වගේ සිදුවීම් ටිකක් තමයි අද මම මේ වීඩියෝවෙන් ඔයාලට පෙන්වන්න යන්නේ. උදව්වක් අවශ්‍ය වුණු වෙලාවට සත්තු කොයිතරම් බුද්ධිමත්ව කටයුතු කරනවද කියන එක දැක ඔයාට පුදුමත් හිතේ. කපුටෙක් වතුර බෝතලයක් අරගන්න උදව් ඉල්ලන විදිය, තාරම්මෙක් පැටවුන්ව බේරගන්න උදව් ඉල්ලපු විදිය ඇතුළුව ලංකා විදුලි සේවකීන් පිරිසක් තල්මහෙක්ට උදව් කරපු සිදුවීමකුත් එක්ක මේ වගේ තවත් සිදුවීම් කීපයක්ම මේ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නනවා. ඉතින් අවසානයේ වෙනකන්ම මාත් එක්ක ඉන්න. යාළුවනේ මම බුද්ධික and you are watching විශ්ව දැනුම. මිනිසු අපිට තිබහක් දැනෙන ඕනිම වෙලාවක වතුර එකක් සල්ලි වලට අරන් හරි බොන්න පුළුවන්. ඒත් අපි අවට ජීවත් වෙන අනෙක් සත්තු මිනිස්සු අපි තරම් වාසනාවන්ත නැහැ. උදාහරණයක් විදිහට වතුර ටිකක් හොයාගන්න කපුටෙක්ට උගේ මොලේ සෑහෙන වේසවන්න වෙනවා. සමහර කපුටන් මඩ කඩිති නැත්තම් වෙනත් ජල මූලාශ්‍ර වලින් ජලය හොයද්දී වෙනස් විදියට හිතන කක්කොත් ඉන්නවා කියන එක මේ වීඩියෝ එක බලන ඔයාට අවබෝධ වෙයි. හොඳට බලන් ඉන්න මේ පුංචි යාළුවා දිහා එයා මේ ඉන්නේ පාරක් ළඟ වාඩි වෙලා ඉන්න මිනිස්සු කණ්ඩායමක් ළඟ. ඒ වගේම මෙයා මේ හැසිරෙන්නේ මෙයා හොඳට මිනිස්සු ගැන දන්නවා වගේ. ඇත්තටම මෙයා මේ මොනවද ඉල්ලන්නේ? අන්තිමේදී එයා එයාගේම හෝටෙන් මේ බෝතලේ අරින්න හදනවා. ඉතින් මේ හැමදේම දකින ඒ අසලේ ඉන්න පුද්ගලයාට මේ පුංචි යාළුවා ඉල්ලන්නේ මොනවද කියලා තේරුණා. ඉතින් මේ පුද්ගලයා බෝතලේ මූඩියට වතුර පුරවලා කකට බොන්න දුන්නා. බොහොමයක් ආක්ටික් සත්තු වගේම පෙන්ගුයින්ලත් හරි කැමති ඇන්ටාක්ටිකාවල වතුරේ පීනන්න. නමුත් අවාසනාවට මිනිමරු තල්මසුන් පෙන්ගුයින්ලව කැමට අල්ලගන්න ගොඩක් කැමති. මේ පුංචි පෙන්ගුයින් යාළුවට ඕනේ උනේ නැහැ තල්මහෙක්ගේ කැම වේලක් වෙන්න. ඉතින් මෙයා තීරණය කළා වෙන්න ඕනේ තමන්ගේ ජීවිතේ වෙනුවෙන් උපරිම සටන් කරන්න. මේ පුංචි යාළුවා මිනිමරු තල්මසුන් කණ්ඩායමකගෙන් බේරෙන්න වේගෙන් පීනගෙන යනවා. මේ අතරතුරේ පෙන්ගුයින් පැටිය කරපු අපුරු වැඩක් නිසා තල්මසුන්ගෙන් බේරෙන්න ඌට පුළුවන් වුණා. මේ සිද්ධිය වෙද්දී තල්මසුන් බලන්න ආපු සංචාරකයින් රැගත් ඩිංගි බෝට්ටු කීපයක් මේ පෙන්ගුයින් පැටිය දැක්කා. ඒ බෝට්ටුවකට හරි පැනලා තමන්ගේ ජීවිතේ බේරගන්න ඌ ෂණිකෝම තීරණය කළා. පළවෙනි උත්සාහය අසාර්ථක වුණත් දෙවෙනි උත්සාහයෙන් සංචාරකයින් අතරට පැනගන්න ඌට පුළුවන් වුණා. එදා ඔන්න ඔය විදියට මරුකටට යන්න ඔන්න මෙන්න තියෙද්දී වාසනාවන්ත විදියට තමන්ගේ ජීවිතේ බේරගන්න මේ බුද්ධිමත් පෙන්ගුයින් පැටියට පුළුවන් වුණා. සංක්‍රමණික තාරාවුන් රංචුවක් තමන්ගේ වත්තට ඇවිත් ඉන්නවා දැක්කම මේ ගෙදර කට්ටිය ගොඩක් සතුටු වුණා. නමුත් මේ අතර ඉන්න එක තාරාවෙක්ගේ හැසිරීම ටිකක් වෙනස් නිසා විපරම් කරද්දි දැක්කා තාරාවගේ බෙල්ලේ හොටේ ප්ලාස්ටික් වලල්ලක් වගේ දෙයක් පැටලිලා කියලා. කන්න තියා වතුර ටිකක්වත් බී ගන්න බැරිව වේදනාවෙන් ඉන්න මේ තාරාවව බේරගන්න ගෙදර ජෝඩුව මේ විදියට පුංචි උගුලක් ඇටෙව්වා. ඒත් එක තාරාවෙක්වත් ඒ උගුලට අහුුනේ නැහැ. දෙවෙනි දවසේ මෙයාලා ඒ වත්තට ඇවිත් හිටියා. ඒ තර තාරාව ඒ අතර පේන්න හිටියේ නැහැ. තුන්වෙනි දවසේ තාරාව ඇවිත් හිටියා. ඒ වෙද්දී ඌ අර වලල්ල ගලව ගන්න දරපු උත්සාහය අතහැරලා දාලයි තිබුණේ. හතරවෙනි දවසේ තාරාව ඇවිත් ඌම අර උගුලට ඇතුල් වුණා. ඊට පස්සේ ගෙදර අය මෙයාව අල්ලගෙන අර වලල්ල ගලවලා ඌව නිදහස් කරා. ටික වෙලාවකට පස්සේ තාරාව අනෙකුන් වගේම උගේ සුපුරුදු චර්යාවට අනුගත වුණා. මිනිස්සුන්ටත් වඩා හොඳට කැස්බෑවන්ට ජලයේ කිමි දෙන්න පුළුවන්. ඒත් කැස්බෑවන්ගේ මේ කෙටි කකුල් සමහර වෙලාවට එයාලට බාධකයක් වෙනවා. හොඳින් බලන්න මේ කැස්බෑව දිහා. පේන විදියට මේ අසරණ කැස්බෑවගේ පිටේ මොනවා හරි දෙයක් ඇනිලා වගේ. ඒ විතරක් නෙවෙයි මේ අසරණ සතාට ඒක ගලව ගන්න විදියකුත් නැහැ. මේ සිදුවීම පටිගත වුණේ කිමිදුම් කරුවෙකුගේ කැමරාවක. ඔහුට පුළුවන් වුණා කැස්බෑවගේ පිටේ හිර වෙලා තිබ්බ දේ අයින් කරන්න. පිටේ ඇනිලා තිබුණේ ලොකු සිප්පි කටුවක්. ඒක නිසා දැනුණු අපහසුතාවයෙන් නිසා කැස්බෑව කිමිදුම් කරුවා ළඟට ඇවිත් ඒ විදියට හැසිරුණේ. ඔහුගේ මේ හැසිරීම නිසාම කිමිදුම් කරුටත් ඒ වැඩේ පහසු වුණා. කටුව ඉවත් කළාට පස්සේ හරියට නිකන් ස්තුති කරන්න වගේ කිමිදුම් කරුවටේ රවුමක් පීනපු කැස්බෑව එතනින් යන්න ගියා.
නායගිය පස්කන්දකට යටවුණු මේ බල්ලා මේ විදියට මේ කෑ ගහන්නේ පස්වල යටවුණු Tamanගේ පැටවුන්ව බේරගන්න කියලා වෙන්න ඇති. ඒත් මේ අය ඒක දැනගෙන උන්නේ නැහැ. කට්ටිය බස් ටික අයින් කරලා බල්ලව ගොඩ ගන්න උත්සාහ කළා. ඒ අතරේ මේ පුංචි පැටවුනුත් ඉදි කියලා ඔවුන් බලාපොරොත්තුනේ නැහැ. බල්ලගේ කෑ ගහිල්ලත් එක්ක මේ අය ෂණිකව ක්‍රියා කරපු හින්දා මේ බලු අම්මගේ උගේ පැටවුන්ගේ ජීවිත බේරුණා. බල්ලු බේරගත්ත සිදුවීමක් ගැන කතා කරපු හින්දම මේ වීඩියෝ එකත් ඔයාලට පෙන්වන්නම ඕනේ. අසල්වැසි නිවසක බල්ලෙක් රෑ එළිවෙනකම්ම බුරණ සද්දයක් ඇහුන නිසා අසල්වාසීන් ඒ ගැන පොලිසියට කිව්වා. ඒ අනුව ඒ ගැන හොයලා බලන්න එතනට ආව පොලිස් නිලධාරියාට දැක ගන්න ලැබුණේ රෙද්දක පැටලිලා හිටපු මේ බල්ලවයි. ඒ වගේම ඒ ගෙදර කවුරුත් ඉඳලත් නැහැ. පොලිස් නිලධාරියත් අසල්වැසියෙකුගෙන් පිහියක් ඉල්ලගෙන බල්ලා හිර වෙලා හිටිය රෙද්ද කපන්න ගත්තා. බල්ලා මුලින් පොඩ්ඩක් කලබල කළත් මේ පුද්ගලයා මේ හදන්නේ Tamanට උදව් කරන්න කියන එක තේරුම් ගත්ත බල්ලා සංසුන් වුණා. පොලිස් නිලධාරියත් රෙදිපටිය කපලා ඌව නිදහස් කළා. අන්තිමට ඌ පොලිස් නිලධාරියාව බදාගෙන ස්තුති කරන්නත් අමතක කළේ නැහැ. බලන්න කොයිතරම් ආදරණීයද. දැනුණා නම් ඒක ඔයාගේ හදවතට දාන්න ඕමම වීඩියෝ එකට ලයික් එකක්. මේ සිදුවීමත් ඒ වගේ අපූරු සිදුවීමක්. මේ වීඩියෝවේ ඉන්න පුද්ගලයා පාරේ ඇවිදිමින් ඉද්දී මේ තාර අම්මා කෑ ගහගෙන මේ පුද්ගලයා ළඟට ආවා. තාරාවගේ අමුතු හැසිරීම නිසාම මේ පුද්ගලයා තාරාව පස්සෙන් ගියා. මේ කානුව ළඟ නැවතුණු තාරාව මේ පුද්ගලයා දිහා බලාගෙන කෑ ගහන්න ගත්තා. මේ පුද්ගලයා පොඩ්ඩක් එබිකම් කරලා බලද්දී කානුවට වැටිලා හිටපු පුංචි තාරා පැටවුන්ව දැක්කා. තාර අම්මා මේ පුද්ගලයාගෙන් උදව් ඉල්ලලා තියෙන්නේ Tamange පැටවුන්ව බේරගන්න. වහාම මේ පුද්ගලයා ෆයර් ෆයිටර්ස් ලව ගෙන්නලා තාර පැටවුන්ව බේර ගන්න කටයුතු කළා. ওই විදිහට මේ තාර පැටවුන් ආයේ Tamanගේ අම්මා ළඟට යන්න වාසනාවන්ත වුණා. දිවියෙකුගේ ඔළුව මුට්ටියක හිර වෙච්ච අවස්ථාවකුයි මේ. බැලු බැල්මටම අපිට මේක විනෝදයට කාරණයක් වුණාට දිව්‍ය වූ ජීවිතේ ලැබපු අමිහිරිම අත්දැකීම වෙන්න ඇති මේ. මේ විදිහට මේ මුට්ටියට දිවියගේ ඔළුව හිර වුණේ කොහොමද කියන්න නම් දන්නේ නැහැ. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ මේ වෙලාවේ මේ සතාපත් වෙලා ඉන්න අපහසුතාවයයි. උඩ මිනිසුන්ගේ උදව් අවශ්‍යම වෙලාවකුයි මේ. දිව්‍යගේ උදව්වට ආව වනජීවී නිලධාරීන් ඌව සිහිනැති කරවලා මුට්ටිය ගලවලා දැම්මා. දිව්‍යපත් වෙච්ච අපහසුතාවය ඇත්තටම මට තේරුම් ගන්න පුළුවන්. මොකද මුට්ටියක් නොඋනට මේ වගේම සිදුවීමක් පොඩි කාලේ මගේ යාළුවෙකුටත් වෙලා තියෙනවා. ත්‍රිකුණාමල වෙරළට ගොඩ ගහපු තල්මහෙක්ව අපේ විදුලි සේවකීන් පිරිසක් බේරගත්ත අවස්ථාවක්. ඔවුන්ගේම ජංගම දුරකථනයක මේ විදියට රෙකෝඩ් වුණා. මූදට යාගන්න බැරිව අසරණ වෙලා හිටපු තල්මහෙක්ව ඔවුන් එකතු වෙලා මේ විදියට බේරගත්තා. සර්පෙන්ට තියෙන බය නිසාම මිනිස්සු අපි සර්පයෝයි ගොඩක් දුරින් ජීවත් වෙන්නේ. ඒත් සර්පෙන්ටත් මිනිස්සු අපේ උදව් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. මේ දියබරියත් එක්ක මේ පුද්ගලයාට තියෙන මහා අමුතුම සම්බන්ධයක්. හැමදාම කෑම ගේනකම් බලාගෙන ඉන්න මේ සර්පයා මාළුවෙක් නොදුන්නොත් මේ පුද්ගලයාගේ ඔඩොක්කුවට හරියනවා. බලන්න මේ හාදයා ගිහින් ඉන්න තැන. දැන් කියන්න එපා අයියේ උඹ නිදහසේ එකක් නැති කරා කියලා. මේ ඌට උදව් අවශ්‍යම වෙලාවක්. බලන්න වතුර පොදක් නැතිව අසරණ වෙලා හිටපු මේ විශාල නාගයා කිසිම කලබලයක් නැතුව බෝතලෙන් වතුර බොන අපූරුව. මේ සිදුවීම ඉන්දියාවෙන් මේ විදියට වාර්තා වෙද්දී මේ ඔයාලා දකින්නේ කුරුණෑගල පැත්තේ මහත්මයෙක් තුවාල වෙච්ච නාගයෙක්ට බෙහෙත් කරලා ඌට බෝතලයකින් වතුර පොවන හැටි. ඉතින් මම හිතනවා සත්තුන්ට අපෙන් උදව් ඉල්ලන්න ඕනේ වුණාම අපි හිතනවටත් වඩා හොඳ හැකියාවක් ඔවුන්ට තියෙනවා කියලා මම අද ඔයාලට පෙන්නුවා. ඒත් මිනිස්සු විදියට අපි ඒ වගේ අවස්ථා නොදෙනුවත්ව කොයිතරම් මග හරින්න ඇද්ද. සත්තුන්ට උදව්වක් අවශ්‍ය ඕනෙම වෙලාවක උදව් කරන්න දෙපාරක් හිතන්න එපා. ඒතර ටොයිලට් එකේ ඉද්දි සර්පෙක් එහෙම ආවොත් ඔව් ෂිට් ඒ කතාව ඕනේ නැහැ. ඒ විදියට අද ඔයාලගේ හිතේ ටොයිලට් යන්න පොඩි බයක් ඇති කරලා කුජිත සතුටුකුත් එක්ක අදට මම ඔයාලගෙන් සමු ගන්නවා.